යුක්‍රේනයේ ගුවන් තොටුපළ ගණනාවක් ඉලක්ක කරගත් රුසියානු ප්‍රහාර මගින් දිනක් තුළ ප්‍රහාරක යානා නවයක් විනාශ වී ඇතැයි තහවුරු කර තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද පෙරවරුවේ නිවේදනය කළේ පැය 24ක් තුළ එල්ල කරන ලද ප්‍රහාර මගින් මෙම යානා වනසා දැමූ බවයි. යුක්‍රේනයේ වෙත F-16 යානා ළඟාවන බවට නිකුත් වූ නිල වාර්තාවන් සමග රුසියානු හමුදා මෙම ප්‍රහාරය මෙහෙවා තිබුණා. F-16 යානා භාවිතයට ගත හැකි ගුවන් තොටුපළ හා දහවන පත ගණනාවක් මිසයිල් ප්‍රහාරයන්ට ලක් කරන ලද බවයි නිවේදනය කළේ. රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කොව් සඳහන් කළේ මිර්ගොරොඩ් ගුවන් තොටුපළට එල්ල කළ ප්‍රහාරය වඩාත් සාර්ථක බවයි. ස්කැන්ඩර් M වර්ගයේ මිසයිල් යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරය මගින් MiG-27 ප්‍රහාරක ජෙට් යානා 7ක් විනාශ වී හෝ හානි සිදුව ඇති බවයි දර්ශන මුදාහරිමින් අනාවරණ කළේ. රුසියානු හමුදා එල්ල කරන ලද තවත් ප්‍රහාර මගින් SU-27 ප්‍රහාරක යානයක් සහ MiG-29 යානයක්ද ඉලක්ක කරන ලද බවයි හෙළි කර ඇත්තේ. යුක්‍රේන හමුදා විසින් භාවිත කරන ගුවන් තොටුපළ 6ක් දිනය තුළදී රුසියානු මිසයිල් ප්‍රහාර වෙත ගොදුරුව තිබුණා. පොල්ටෝවාහිදී එල්ල කළ මිසයිල් ප්‍රහාරය තුළදී යුක්‍රේන හමුදා ඩ්‍රෝන ප්‍රහාරක යානා අංගණයක්ද විනාශ වූ බවයි නිවේදනය කළේ. ක්‍රයිමියාවට පහර දීමට තැත් කළ යුක්‍රේන ප්‍රහාරක යානයක්ද රුසියානු හමුදා ප්‍රහාරයකට ලක්ව පැවති අතර එහි තත්ත්වය පිළිබඳ වාර්තා වී නොමැති බවද රුසියානු හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළා. යුක්‍රේනයේ වෙත F-16 යානා ළඟා වී ඇතැයි රුසියාව සැක කරන අතර නෙදර්ලන්ත රජයේ ප්‍රකාශයකින් එය තහවුරු වී ඇතැයිද අනාවරණ කළා. මේ අතර යුක්‍රේන ජනාධිපති වොලැද්මිය සෙලින්ස්කී සඳහන් කළේ F-16 ප්‍රහාරක යානා සමග සටන් පෙරමුණේ තත්ත්වය වෙනසකට ලක් කිරීමට සූදානම් බවයි. මෙහිදී යානා සැපියුම වේගවත් කිරීමට කටයුතු කරන ලෙසයි දැනුම් දී තිබුණේ. සෝවියට් යුගයේ නිෂ්පාදිත යානා රැසක් යුක්‍රේනයේ වෙත මෑත කාලිනව අහිමි වී ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පිළිගෙන තිබුණේ. මෙම යානාවන්ට එරෙහිව භාවිත කළ හැකි ගුවන් ආරක්ෂාවක් රුසියාව සතුව පවතින බැවින් අමරිකාවේ F-16 යානය යුක්‍රේනයේ හොඳම විකල්පය ලෙසද නම් කර තිබුණා. රුසියාව විසින් අත්කරගත් භූමියෙන් සතුරු හමුදා පලවා හැරීම සඳහා F-16 යානා සමග ප්‍රතිප්‍රහාර ඇරඹිනු ඇතැයිද හෙළි කර තිබෙනවා. මේ අතර ෆෝබ්ස් හමුදා නිරීක්ෂක ඩේවිඩ් ඇක්ස් සඳහන් කළේ 2022 පෙබරවාරි මාසයේ යුද්ධය ආරම්භයේ සිට ගත වූ දිනය යුක්‍රේන ගුවන් හමුදාවට මිල අධිකම දිනය ලෙස නම් කරන බවයි. මිර්ගොරොඩ් ප්‍රහාරය යුක්‍රේන ගුවන් තොටුපළවලට එල්ල වූ සාර්ථකම රුසියානු ප්‍රහාරයක් බවයි ප්‍රකාශ කළේ. මෙම ප්‍රහාර මගින් දිනක් තුළ ඩොලර් බිලියන ගණනක හානියක් යුක්‍රේනයේ වෙත සිදුව ඇතැයිද අනාවරණ කළා. මෙම යානා අනාරක්ෂිතව රැඳවීම හේතුවෙන් මෙම විනාශය සිදුව ඇති බවයි නිවේදනය කළේ. යුක්‍රේනයේ F-16 රැඳවිය හැකි සියලුම ගුවන් කඳවුරු රුසියාවේ ඉලක්ක බවට පත් කිරීමේ පැහැදිලි සූදානමක් සහිත බවද අනාවරණ කළා. මෙම යානා රුසියානු හමුදාවන්ට විනාශකාරී විය හැකි බැවින් භාවිතයට පෙර ඒවා වනසා දැමීමේ නියෝගයක් රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් විසින් නිකුත් කර ඇතැයිද ඩේවිඩ් ඇක්ස් හෙළි කර තිබෙනවා. මෙම යානාවල අවදානම රුසියාව පැහැදිලිව දැන සිටින අතර යුද පිටියේ රැල්ල ආපසු හැරවීමේ අවදානම මෙම ප්‍රහාර මගින් නවතා දැමීමේ උත්සාහයන් පවතින බවයි පවසා ඇත්තේ. නෙදර්ලන්ත රජය නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කළේ යුක්‍රේනයේ වෙත F-16 යානා 24ක් යොමු කරන බවයි. අමරිකාව ඩෙන්මාර්කයේ ඇතුළු රාජ්‍යන් මගින් තවත් යානා 36ක් ඉතා ඉක්මනින් යුක්‍රේනයේ වෙත සපයන බවද නිවේදනය කළා. ඉදිරි වසර කිහිපය තුළ ප්‍රහාරක යානා 160ක සංචිතයක් යුක්‍රේනයේ වෙත පිරිනමනු ඇති බවයි දැනුම් දී ඇත්තේ. මේ සඳහා යුක්‍රේන ගුවන් නියමුවන් පුහුණු කිරීම අඛණ්ඩව සිදු කරන අතර එය පුළුල් යුද්ධයක අවදානම ඉහළ නංවන බවයි මොස්කව් පාලනය සඳහන් කළේ. මෙම යානා නැෂ්ටික ප්‍රහාර සඳහා යෙදවීමේ හැකියාව ඇති බැවින් රුසියාව දැඩි ප්‍රතිචාර අනුගමනය කරන බවද ප්‍රකාශ කළා. මෙම යානා භාවිත කරමින් රුසියාව අභ්‍යන්තරයට පහර දුනහොත් එය නේටෝව රුසියාවට එරෙහිව පහර දීමක් ලෙස සලකන බවයි හෙළි කර ඇත්තේ. එහිදී රුසියාවේ ප්‍රතිචාරයට මුහුණ දීමට යානා සපයන රාජ්‍යන් සූදානමින් පසු විය යුතු බවද අවධාරණය කළා. යුක්‍රේනය වෙනුවෙන් ආසන්න රාජ්‍යන්හි මෙම ප්‍රහාරක යානා රැඳවීමට අවසර ලබා දුනහොත් එම ස්ථාන ඉලක්ක කිරීමටද පසුබට නොවන බවයි නිවේදනය කළේ. මෙහිදී මතුවන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් රුසියාව වගකීමක් නොදරන බවද අවධාරණය කළා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.